ආයුබෝවන් මගේ YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා මම අද ඔබට අඳින්න ගෙනාවේ ප්‍රකාශන චිත්‍රය මිටි ඉස්සෙල්ලා පාඩම් වලදී මම ප්‍රකාශන චිත්‍රයක් කරා පැස්ටල් වලින් ඉස්සෙල්ලාම සම්පින්දණය කරලා වීඩියෝ එකක් දැම්මා ඊට පස්සේ ඒක පැස්ටල් වලින් පාට කරලා පෙන්නුවා අද මම කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ චිත්‍රෙම දියසායන් වලින් මාතෘකාව තමයි බෞද්ධ පරිසරයක් නැත්තම් අපේ පන්සල වෙන විදිහකින් නැත්තම් මම අපි පන්සලට ගිය විට නැත්තම් බෞද්ධ සිද්ධාස්ථානයක වතාවත් වැඳුම් බිඳුම් කරන බැතිමතුන් පිරිසක් ඔන්න ඔය මාතෘකාවට එකම විදිහට තමයි රූප සම්පින්දණය කරලා මේ මම කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙතෙන්දී ඔබට විශේෂයෙන් මම කියන්න බලාපොරොත්තු වෙන එක තමයි මෙතෙන්දී මේ අපි ගන්න ඕන නිවුණු වර්ණ මං මේ චිත්‍රය අඳිනකොට ඒක කියන්න ඒ මොනවද මොන වගේ වර්ණද තෝරගන්නේ කියලා ඒ නිවුණු වර්ණ තමයි අපිට ගන්න වෙන්නේ ඒ නිසා අපි මේ පරිසරය ගොඩක් නිවුණු පරිසරයක් වෙන්න ඕන ඒ නිසා මම වර්ණ තෝරගන්න හැටි මම චිත්‍රය අඳිනකොට කියන්න වීඩියෝ එක නරඹන්න ඒ වගේම මම ඉල්ලීමක් කරනවා මේකට subscribe කරන්න නව අලුත් අය යාළුවන්ට කියන්න මෙහෙම channel එකක් තියෙනවා බලන්න කියලා ඔබගේ අදහස් මට කියලා එවන්න ඒව හරියට මට වටිනවා මගේ මේ channel එක මම ගොඩක් ඉස්සරහට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා මට පුළුවන් තරම් කල් එක මම කරනවා දරුවන්ට පුළුවන් මේ චිත්‍ර කලාව අතාරින්න එපා චිත්‍ර වලින් ගොඩාක් ඔබට දේවල් කරන්න දේවල් විෂය පරිපත්‍ය විශාලයි ඉවෙන් යන්න පැටි තියෙනවා මම කියන්නම් මොරටුවේ කැම්පස් එකේම ගොඩාක් දේවල් තියෙනවා. ඒකේ චිත්‍ර ඇඳීමේ ප්‍රායෝගික පරීක්ෂණයක් තියලා තමයි ගන්නෙ ආකිටෙක්චර් ඩිසයිනර්ස්ලා ජුවලරි ඩිසයින් ගේවම ගොඩාක් දේවල් ගන්නවා ජුවලරි ඩිසයින් ටෙක්ස්ටයිල් එන්නේ වගේ ගොඩ විෂයන් වලට ගන්නවා. ඊළඟට සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ගන්නවා. ඊළඟට කැලණිය විශ්වවිද්‍යාලයට ඔබේ චිත්‍ර හැකියාවෙන් ගොඩ දේවල් කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි තව දේවල් වලට පැතිරිලා යනවා. මේ ඊළඟට ඔය කැමරා කරන දැන් ඔය ගොඩක් අය ඒ බියුටි සැලුන් එහෙම කරන අයටත් මේ කාරියට වැදගත් වෙනවා. ඔය කැමරා කරන වෙඩින් එහෙම ලස්සනට ෆොටෝ වරන් තියෙනවා. නව දේවල් නව දවසින් දවස වෙනස් වෙනවා. ඒවට මේ චිත්‍ර හැකියාව නිර්මාණාත්මක හැකියාව තමයි ගොඩක් වටින්නේ. ඒක අවශ්‍ය වෙනවා. ඒක වක්‍රාකාරීව තමයි අවශ්‍ය වෙන්නේ. Taman හිතන්නේ නැහැ බෑ මේ 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 විශේෂයෙන් තමයි මේවා මේ මූලික දැනුම ගන්න මේ විශේෂයෙන් කියලා කවුරුත් ඒකන අවධානයක් කරන්නේ නැහැ. ඒ නිසා මේ වැඩගත් වෙන චිත්‍ර විෂය අතාරින්න එපා කරන්න ඔබ සමහර විට ඔබට යන ඉලක්කය යන්න බැරි වෙන්න පුළුවන් වෙනස් වෙන්න පුළුවන් ඒ වගේ වෙලාවට වෙන විෂය පරිපත්‍යයක් තෝරා ගත්තොත් ඔබට సౌందర్య වෙලින් වගේ මොනවා හරි කරන්න විෂය පරිපත්‍යයක් තෝරා ගැනීමේදී ඔබට මේ හරියට වැඩගත් වෙනවා ඕන විෂයක් කරාට කමන්නේ මේ මානසික සුවයක් ලැබෙනවා ඒ වගේම චිත්‍රම කරන්න ආර්ට් කරන අයට මේ චිත්‍ර කරන්න ඕන කියලා එකක් නැහැ කරන්න පුළුවන් මේ කොමස් කරන අයට කරන්න පුළුවන් මැක්ස් කරලා කරන්න පුළුවන් චිත්‍ර කරලා ඕනනම් ඒ හැකියාව පස්සේ දිනු කරගන්න සාමාන්‍ය පෙළට චිත්‍ර කරලා මැක්ස් වගේ විෂයක් කරන්න පුළුවන් බයෝ සයන්ස් වගේ විෂයක් කරන දොස්තරලා ඉන්නවා ડોක්ටර්ස්ලා ඉන්නවා ගොඩක් චිත්‍ර අඳින්න පුළුවන් අය ඇත්තටම මේ චිත්‍ර අඳින්නත් පුළුවන් අනිත් විෂයනොත් පුළුවන් අයට තමයි ඒ නිසා ගොඩක් දෙනෙක් අනිත් විෂයන් වලට යනවා මේක අතහැරිනවා ඉතින් අද වැඩිහිටියන්ටත් හරි වටිනවා මේක චිත්‍ර වලින් කරගන්න පුළුවන් බ්ලඩ් ප්‍රෙෂර් වගේ තියෙන අයට මේ වගේ මම මේ වගේ පාඩම් මාලාවකුත් කරන්න බලාපොරොත්තු වෙනවා ඉස්සරහට තියෙනවා මේ මණ්ඩල ආර්ට් කියලා විෂය මාලාව ඒක මම ඒක කරන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මණ්ඩල ආර්ට් කියන ඔන්ලයින් පාඩම් මාලාවක් මේ ඔය මේ වෙන ඉරිදට වගේ දවසකට මොකද වෙන මේ මේ වගේ මේ වැඩිහිටි අයට මේ වගේ පාඩම් මේ වගේ එකකට channel එකකට සම්බන්ධ වෙලා අඳින්න පුළුවන්. ඒ නිසා මම මේ වගේ දෙයක් මේ කරන්න බලාපොරොත්තු වෙනවා. මගේ වෙන තව channel එකක් තියෙනවා චන්ද්‍රාණි ආර්ට් ස්ටුඩියෝ කියලා. මේ channel එක චන්ද්‍රාණි ආර්ට් ඇකඩමි. මම මේකෙන් ගොඩක් ටාගට් කරන්නේ ඉගෙන ගන්න දරුවෝ උසස් පෙළ සාමාන්‍ය පෙළ 6-7 අට දරුවන් සඳහා මගේ තව අනිත් ස්ටුඩියෝ තියෙන channel එක තමයි චන්ද්‍රාණි ආර්ට් ස්ටුඩියෝ ඒකේ මම ටිකක් ප්‍රොෆෙෂනල් චිත්‍ර කරනවා මම ඒකෙදි ඔබට පෙන්වන්න බලාපොරොත්තු වෙනවා මණ්ඩල ආර්ට් කියන එක මේකෙදිත් මම මණ්ඩල ආර්ට්
කලාව කියන එක ගොඩක් ඔය මානසික ආතතියින් තියෙන අයට මානසික ආතතියින් නැති කරගන්න හරි වැදගත් වෙන චිත්‍ර විශේෂයක් ඒක මම කරන්න බලාපොරොත්තු වෙනවා කැමති කෙනෙක් ඉන්නවා නම් ඒකට සම්බන්ධ වෙන්න පුළුවන් මම ඔන්ලයින් පාඩම් දැනට ඔන්ලයින් පාඩම් මාලාවක් කරගෙන යනවා ඒකත් මම මතක් කරන්න සෙනසුරාදා උදේ 9 ඉඳන් පැය 2කමාර 6 7ට දරුවන් සඳහා ඊළඟට පැය 2 11යි 11මාර ඉඳලා පැය 3 කරනවා 2:45 විතර වෙනකන් සාමාන්‍ය පෙළ දරුවන්ට 9 10 11 ඒක තාම පටන් අරන්නේ නැහැ දැන් මේ 13 වෙනි සෙනසුරාදා තමයි පටන් ගන්න ඊළඟට සෙනසුරාදා 3 ඉඳන් 6 වෙනකන් 5 වෙනකන් කරනවා 9 10 11 දරුවන්ට දැන් ඒක කරගෙන යන පාඩමක් ටිකක් කරලා තියෙනවා ඕන එකකට සම්බන්ධ වෙන්න පුළුවන් කරා කියලා පාඩම පටන් අරන් තියනවා කියලා ප්‍රශ්නයක් නැහැ. ඒ අලුතෙන් එකතු වෙන දරුවන්ට අල්ලගන්න පුළුවන් මේ විදිහට තමයි මම කරගෙන යන්නේ. බැරි නම් මම ඒකට වෙන විකල්පයක් යොදනවා. ඊළඟට ඉරිදට තියෙනවා 9 උදේ 9 ඉඳන් 3 වෙන මේ උදේ 9 ඉඳන් 12 වෙනකන් 12 13 සහ වැඩිහිටි දරුවන් සඳහා මේ චිත්‍ර පාඩම් මාලාවක් යනවා. ඒ අයට ඔන්ලයින් පාඩම් වලට සම්බන්ධ වෙන්න පුළුවන් මගේ මේ channel එකේ පහතින් සඳහන් වෙනවා මගේ ටෙලිෆෝන් නම්බර්ස් ඒවට කතා කරන්න කතා කරලා මම ඊට පස්සේ සල්ලි ගන්න මෙහෙමයි 6-7 දරුවන් සඳහා රුපියල් 600යි 9-10 11 දරුවන් සඳහා 9-10 11 දරුවන් සඳහා රුපියල් 800යි 12-13 දරුවන් සඳහා රුපියල් 1000යි ඒ අයට අවශ්‍ය නම් සහභාගී වෙලා මේකට සම්බන්ධ වෙන්න පුළුවන් මම සම්බන්ධ වෙලා කතා කරන්න මට ඊට පස්සේ මම මුදල් බැඳින විදිය ආකාරය ඔක්කොම විස්තර කියන්න පුළුවන් ඊළඟට මේ චිත්‍රත් එක්කලා මේ වීඩියෝ එක මම මේ බලන්න ඊළඟට මේ channel එක ඊළඟට මේ online පාඩම් මම මේ ප්‍රශ්නේ තියෙන කාලේ රටේ මේ වෛරස් ප්‍රශ්නේ තියෙන කාලේ විතර නෙමෙයි මේක දිගටම කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද ගොඩාක් දරුවන්ගෙන් මේකට ප්‍රතිචාර තියෙනවා. ඉගෙන ගන්නවා. ලංකාව පුරාම දරුවෝ දවසින් දවස මට කතා කරනවා. කතා කරලා වැඩි වෙනවා. ඒ නිසා මම දරුවෝ මට channel එකේ නුත් ප්‍රයෝජන ගන්නවා කියලා මට පේනවා. ඒ නිසා මම දිගටම මේක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ විශ්වාසය මම ඔබගේ විශ්වාසය මම ඒක තහවුරු කරනවා ඒක කඩන්නේ නැහැ ඒ නිසා ඔබට මේ මම මගේ සෞඛ්‍ය හොඳ තත්ත්වෙන් තියෙනකන් මම මේක වැඩි කරනවා ඒ නිසා ඔබට මේකට විශ්වාසයක් ඇතුව සහභාගී වෙන්න දෙමෝපියන්ට මම කියන ඔබේ දරුවා මේකට සම්බන්ධ කරගන්න channel එක බලන්න ඔබට මේ චිත්‍රවිෂය අතාරින්න එපා චිත්‍රවිෂය දිගටම කරගෙන යන්න ඔබේ ජීවිතයට ඒ චිත්‍රවිෂය විශාල පිටුවහලක් වෙනවා කියලා මම දරුවන්ටත් කියනවා දෙමෝපියන්ටත් කියනවා. ඒ නිසා වීඩියෝ එක නරඹන්න ඔබට බොහොම ස්තුතියි. මේක තමයි පෙන්සිල් ඩ්‍රොයින් එක. මේක දැන් අපිට පාට කරනකොට මේක මේ පෙන්සල් ටික වල ටිකක් අඩු වෙන්න චුට්ටක් මකලා හිටියා නම් හොඳයි. මම මේ වෙඩි එක කරනවා. යන්තම් මකා ගන්නවා.
දැන් අපි මේක පැස්ටල් වල චිත්‍රයක් වගේ නෙමෙයි මේ චිත්‍රයක් අඳිනකොට අපි වේලෙන ටික ටික චුට්ටක් චුට්ටක් වේලෙන හැර හැර තමයි ඒ ළඟ තියෙන ඒවා පාට කරන්න ඕනේ ඒ නිසා මේ වේලිලා බොඳ වෙලා වගේ ගියොත් පේපර් සර්වියට් ටිකක් වගේ තියාගන්න මෙහෙම අරන් තියාගන්න පාට උරලා ගන්න වේලෙන වේලෙන විදිහට තමයි පාට කරන්නේ විහිරි ගන්නේ සුදු එක යන්තම් චුට්ටක් නිල් ටිකක් දාලා අහසට වැඩි චුට්ටක් සුදු කරන්න ඕන විදියට ගස්සල කොළ ටික සුට්ටක්
මේකයි චිත්‍රය මේ වගේ පේන්ටින් එකක් ඔබත් මේ මම මේකට දැම්මේ නියුණු පාට වැඩි තදයට වර්ණ දැම්මේ නේ ඔක්කොම ලා වර්ණ මේ පන්සලකට ගැලපෙන විදියට වර්ණ තෝරගත්තේ දැන් ඔබත් මේ වගේ චිත්‍රයක් මේ වගේ පේන්ටින් එකක් කරන්න උත්සාහ කරන්න ඔබට බැරි නෑ කරන්න පුළුවන් වීඩියෝ එක නැරඹුව ඔබට බොහොම ස්තුතියි